අපූරු රූරටා මවන අපූරු ලෙස ගෙත්තම් වන මේ ගෙත්තම් සියල්ල පෙලින් පෙළ හරි අපූරුවට සීනි වලින් නැතිනම් අයිසින් වලින් මැවු එහි නිර්මාණකරුවා අද නුගසවෙනින් ඔබත් එක්ක සමීප කරන්නට අපි සූදානම්ෙන් ඉන්නේ තමන්ගේ දෑතේ ශක්තියෙන් තමන්ගේ ආර්ථිකය ගොඩනගාගත් කුඩා අවදී සිටම අභියෝග වලින් පන්නරය ලැබූ ඔහු ඔබ දකින්නට සූදානම්ෙන් ඉන්න වෙලාවේ ඔහුට ඉඩක් වෙන් කරනවා හිට පෙර අතව මෙලෙස ඔබව ඔහුට සමීප කරලීම උදෙසා ඔබ දැක්කේ සාමාන්‍යයෙන් අපි නොදකින තොරණක් මුලින්ම තොරන් අපිට බොහොම සමීපයි හැබැයි මේ තොරණ විශේෂයි අචලා මේ තොරණ මේ අයිසින් වලින් කරලා තිබුණේ ඒ නිර්මාණ ශිල්පී අපිත් එක්ක ඉන්නවා ඒකම මේ පල්ලැහැන් තියෙන සීළු නිර්මාණවලත් නිර්මාණ ශිල්පී අපිත් එක්ක ඉන්නවා අපි ආරම්භයේදීත් කිව්වා තමන්ගේ දෑතේ ශක්තිය හරි අපූර්වවට ජාත්‍යන්තරයට ගෙන ගිය ඔහු තමයි ශ්‍රී ලාංකිකයා ඔව් අනිවාර්යයෙන්ම මේ අපේ පූර්විකාව සපයද්දී සෞම්‍ය මේ බොහෝ දේවල් කියවනේ ඔහු ගැන සහද නුගසවනේ තියෙන දේවල් හිස් අවකාශය මේ පරිපූර්ණ අවකාශයක් බවට පත් කරලා තියෙන ඔහුගේ නිර්මාණත් එක්ක මේ ඉන්නේ අපූර්ව කලාකරුවා ආර් එල් ක්ලෙමන් මහත්මයා ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පී නුගසවන ආරම්භ කාලේ ඉඳලා මං හිතන්නේ ඊටත් කලින් කාලේ ඉඳලා ජාතික රූපවාහිනියත් එක්ක නැකම් කියලා තවමත් ඒ සබඳතාවයේ විදිහටම පවත්වාගෙන ආපු තවමත් අපිට හිතවත් නුගසවනට හිතවත් ඔහුව අපි බොහොම ආදරෙන් පිළිගන්නවා අයබෝන් සබෝ දැස්සනක් දැන් ඔබතුමාගේ නිර්මාණ අපි මේ තරම් අගය කරනකොට එතකොට නිවසේ ඉඳලා නුගසවන නරඹනයි බලාගෙන ඉන්නකොට ලොකු ආඩම්බරයක් දැනෙනවා ඇති නේද? ඇත්තටම ඔව්. මෙමෙත් ක්‍රම හිතන්නේ සියලුම කාන්තා මම හිතන්නේ රූපය ලං වෙලා මගේ නිර්මාණ දකින්න ආසාවෙන් ඉන්නවා. අද අපේ මැදිරිය ඩිස්නිලෑන්ඩ් එක වගේනේ. ඩිස්නිලෑන්ඩ් එක වගේ ඒ වගේ බලන බලන අත රෝස පාට 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 වයි වර්ණයෙන් ලැබලෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම කතා කරන්නත් ඕනේ. වගේ මේ ආරම්භය හොයාගෙන යන්නත් ඕනේ කොහොමද මේවට පෙළඹෙන්නේ සහ ඔහු දවැන්ත කර්මාන්තයක් කේක් එක කරගෙන යනවා. ඉතින් ආරම්භය අපි මුලින්ම මතක් කරමු නේද ජයනි? ඔව් මං හිතන්නේ මේ වෙන අයට සාමාන්‍යයෙන් මේ ජීවිතේ යමක් කමක් තේරෙන කාලේනේ අපි මොකක් හරි දෙයකට අත් ඉතින් අපිට අවශ්‍යතාවය තිබුණා යමක් කරගන්නට දෙයක් කියලා. ඊට පස්සේ අපේ ගෙවල් පැත්තේ දිනවා ඔය පිටරට යවන කොප්පරව ඒතර පිටරෙන් එන ටින්කිරියව මෙයා ඒව එකතු කරගෙන පොල් ටොපි, කිරි ටොපි, ඒ අල පිටරටින් ගෙන්නනේ අල වලින් අල ටොපි ඒ වගේ හැදලා පන්තියේ පබා විකුණනවා. හාලපාලායට විකුණනවා. අපි නම් ඒ කාලේ කිරි ටොපි කනවනේ. ඒක හදන්න හිතන්නේ නැහැ. ඒක අර ආර්ථිකයෙන් ගොඩ ගන්න අවශ්‍යතාවයේ තිබුණා. මොකද අමාරු දුෂ්කර යුගයක් ඒක.
ඉතින් යාත්‍රතර අපේ ගේගාව බේකරියක් තියෙනවා බේකරියේ පිටිගෝණි වල නූල් ගලවලා ගලවලා දානවා ඒ එකතු කරගෙන ඇවිල්ලා මම ඔය අනගාල ප්‍රේමයක් හදලා පොඩි මේ ටේබල් මැට් සේවා කරනවා ඉතින් අපි බේකරි ඉන්න අය සිංහල අවුරුද්දට ගමේ යනකොට අරගෙන යනවා ඉතින් හරි අමාරු යුගයක නමුත් එතන ඉඳලම මම අත මම තමක් ඉගෙනගෙන නැහැ කොහෙවත් ඒ හැම එකම මගේ සෞත්සයෙන් කරපු දේවල් ඉතින් දිනෙන් දින 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 ආර්මේ ආර්ථිකෙන් ගොඩෙන්ද නම් යමක් කළ යුතුයි පහ වසරේ සිට මේ දක්වා මගේ දෙමෝපියන්ගෙන්වත් කිසි කෙනෙක්වත් අතක් හිතක් නැතුව මගේ අධ්‍යාපනය මම තනියම කරගෙන මගේ දෙමෝපියන්ටත් උදව් කරගෙන ලොකු ගමනක් මං ආවේ දැන් පහ වසරෙන් කෙනෙක් අර හොරතල් වෙන සමයේනේ දෙමෝපියන් කන කාලේ ඊට වඩා උතර තියෙන වැදගත්ම කාරණාව සෞමේ මේ සාමාන්‍ය ගෙදරක දිනියක් එහෙම හදන්නේ අම්මගේ අඩිපාරේ යන්න අම්මගේ ගුණගරුක බව සහ ඒ ගති ලක්ෂණත් එක්ක කියන්නේ අපි කියන්නේ දෑතේ වැඩ හැම දෙයක්ම කරන්න තියෙන්නේ කාන්තාවකට දිනියකට හැබැයි මේ තුමා ඒ සියල්ලම වාරගත ඉතරත් ලොකු විශේෂත්වයක් තියෙනවා නේද ක්ලෙමන් මහත්මයා මේ අභියෝගයක් උනේ නැද්ද පුරුෂෙක් විදිහට නැත්නම් පුතෙක් විදිහට ඒ කාලේ මෙවැනි දේවල් මම හිතන්නේ මේක ප්‍රශ්නේ තියෙන්නේ ගෙදරට දරාගැනීමේ අමාරුතාවයක් තිබුණානේ එතකොට ඒ කාලෙදී පුංචි පුංචි කියන කොමාර ඉතින් එන්නේ 6 වසර 7 වසර යනකොට පොඩි පොඩි වීකෙන්ඩ් වල පොඩි part time job කියන්නේ ති পেইන්ට් කරන තැන් වලට දොව් වෙන්න යනවා ඒ දා ඉඳලා කියන අතහැරියේ න ආදායම ගන්න එක ඉතින් කොමාරි ජීවිතේ මේක කළා all level pass all level passේ තමයි මම एक्सीबिशन के बिजी पेन खड़दासी वर्ल्ली इटी वर्ल्ली इरट वर्ल्ली इवागे खड़दासी मल इटी मल की इवागे देवा की इसरे सपसाद उत्सव लुकूट गो स्कोल स्कोल मम को सरसी दान मल लेक इट पंदन सरसी बारगन बारगन पल्ली मंगल पार वाले क्रेप कोल मल स्टेज सरसाने वाई ओडे सर कर ඉතින් මගේ කරන අංගිගෙන එක්ක මම කසාද බන්දලා දුන්නේ කඩදාසි මල් හැදලා මට පේන්නේ මේ ක්ලෙමන් මහත්තයා මේ කේක් හදන කලාව එතකොට මේ නිර්මාණ කලාව උපතින්ම අරගෙන කෙනෙක් වගේ නේ ඒ මේතනම් අඩු වයසේ දී එක හැබැයි අපි මේ කේක් නිර්මාණ කරන සෞම වැඩිපුරම කතා කරා හැබැයි ඔබතුමා ඒ කාලේ ඉඳලා මනාලියන් හැඩ ගැන්නුවා නේද සාරි නිර්මාණය කරා දැන් සෞම උදේ ඉඳලා අතේ තියාගෙන ඉන්නේ මම කතා කරන්නේ නැතුව තව ටිකකින් කතා කරමු සාරි නිර්මාණ මං හිතන්නේ අර ඒ කියන්නේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ කලා ජීවිතයේ පැත්තෙන් යන්න පුළුවන් හැම පාරක්ම ඔබතුමා मम पंतिर ब्रैल पंत नोयिंग आटे बाल सूर्य पंतिरला मल बोके साधन इवे सैटी बैग पोर मेकोल पोल सुन चीटू के वलू दागा बोल का सुना गोकल खाला पाली उत्सव वलट गुडको रंगान देवा कोम हरी आसा के गंपल तपिट मंगल मगे उपंगम को नागरिक परिसर තිබුණාට වැඩලා තියෙන අපි ගොඩක් පල්ලියත් එක්ක සම්බන්ධතාවය වේ තිබුණා පල්ලිය තුලින් ගොඩක් දේවල් අපි පන්නන ලබා ගත්ත අපි ජීවිත හැඩගස්සගෙන මේකට පල්ලියත් ඔය කාන්ත සංවිධානයට දායක කර්මාන්තයේ නොමිලි උගන්න නොමිලි තමයි කිරු ඉස්සර ඔක්කොම ඒ නොමිලි තමයි තොරන් ගෑව්වෙත් ඉතින් ඒ තොරන් ගෑවෝ මේකට හරි ආසයි ඒ කාලේ පල්ලිය අල්තාරේ වුණත් ඔය සමහරට සැරසිලි කරනවා මේ ගොක්කොල වලින් ඉතින් ඒ වගේ ලොකු අතීතයක් මට තියෙනවා කියන්නේ يعني මගේ ජීවිතේ. අපි ටික ටික කියමු දැන් ඔය පන්තියකට පන්තියක් ආරම්භ කළා කියලා කිව්වනේ. තමන් ඉගෙන ගත්ත දේවල් කොයි කාලේද ඒ කියන්නේ අවුරුද්ද වයස මතකද? පන්තිය පටන් ගත්තේ මම ඕ ලෙවල් ඉගෙනුනා පස්සේ තමයි අර උගන්නන්න පටන් ගත්තේ නොමිලි සල්ලි වලට නෙමෙයි පල්ලියේ ඉන්න අයට ඒක අපේ කාන්ත සංවිධාන වලට එකතු කරලා ඒ වගේ එක්සිබිෂන් එකකුත් තිබ්බා ප්‍රදර්ශනත් තිබ්බා ඒ කාලේ ආතරතුරේ මට සිස්සත්තිකුත් ලැබුණා ජපානයේට හරියෙන් ගන්නේ පස්සේ තිබ්බ කාද්දෝ ඒකට ඒක යටින් කැපිලා ගියා නමුත් මම සන්තෝෂ වෙනා ඒක ලැබිච්ච නැති එක ගැන මොකද මම එහෙම වුණා නම් මම යමක් ඉගෙන ගන්න ආපු පුද්ගලයෙක් බාටට මම දැන් සොයන්නේ මම ඇවිල්ලා මට මගද කාගෙවත් පීඩක් ලැබිලා නැහැ නේ මම තනි දෙපෑයෙන් ආපු කෙනෙක් එතකොට දැන් මේ
තවත් මට ඇති වුණ ප්‍රශ්නයක් මේ දේවල් දැන් එතුමා මේ දේවල් කියලා දෙන කෙනෙක් මට පත්තර එනවා ගුරුවරයෙක් පාට ඔබට ජීවිතේ ඔබ එතකොට මේ දේවල් ඉගෙන ගත්තේ ස්වන්වලේ තනියම කොහොමද ඇත්තට ඒ කාලේ එහෙම ඔබට ඔබ ගුරුවරු කරගත්තේ කවුද ඔබේම අත්දැකීම් තුලින්මද මේ දේවල් ඉගෙන ගත්තේ මේක මහ ලොකු කලාවක් නේ ඒ ඇතුලේ ඔබ කොහොමද මේ නිර්මාණ කරන ඉගෙන ගත්තේ ඉගෙන ගත්තේ කියන්නේ මෙයාමයි ඉස්සර අපේ ගාව බේකිරියක් තියෙනවා බේකිරියේ දාලා තියෙන මේවා දකින්නවා ඊට පස්සේ ලංකාවේ අත්තමකොත් ප්‍රවීණ ශිල්පීන් කීප දෙනෙක් ඉන්නවා ඔය මාලිකා ජෝසප් ඉන්නවා ශීලා ඩි සිල්වා කියලා ඉන්නවා සරෝජාන්තනි ඒගොල්ලෝ කේක් ප්‍රදර්ශන කරනවා ඉතින් මාත් ප්‍රදර්ශන කරනවා ඉතින් එයාලගේ ප්‍රදර්ශන අපි බලන්න යනවා බලන්න ගිහිල්ලා මම ඒක නරඹලා ඉවරනේ ඉඳනවා එයා කවුද මම කවුද මම කොතනද ඉන්නේ ඒ නිර්මාණත් එක්ක දිනෙන් දින ඒව බල බල වර්ධනය කරගත්ත මගේ හැකියාව උත්සාහ කරනවා තනියම උත්සාහ කරන රෙසිපීස් තනියමයි මල් ලදන දේවල් කරන්නේ ඒ වගේ හැම දෙයක්ම තනියමම තමයි සමහර විට කියන්නේ ගේවල් වල ආවත් දන්නේ කවුරුත් දන්නේ මං කරපු නිර්මාණ එළියට එනකොට තමයි තනියම කොහොමද කෙරුවේ කියන එක එතකොට ඔබතුමාට මේ ශිෂ්‍යත්වයක් හම්බ වෙනවන්නේ විදේශගත වෙන්නේ ශිෂ්‍යත්වේ හම්බ වෙන්නේ කොයි කාලේ වගේ එතකොට මේ ඇවිල්ලා 77 වගේ එතකොට මේ නිර්මාණ කාර්ය පටන් ගන්න එතකොට ටිකක් දුර ගිහිල්ලා මම අවලලු වුණෙන් පස්සේ ගොඩක් බ්‍රයිඩල් ඩිසයින් නෙම කෙරුවා බොකේස් කෙරුවා මං කිව්වේ ඉතින් ආදායම අතර වුණේ නැහැ මං කිය ඒ කාලේ ඉඳලා තමයි කියන්නේ ආදායම නිතරම ඉහළ යන මට්ටමක තමයි ඉති මොන මොනාරු යකන කාලෙන් කාලට අවශ්‍ය දේවල් ඒ කාලවලට හොයාගෙන කරන්න පටන් ගත්තා හැබැයි මේ දැන් ඔබතුමා ඔය කතා කරන කාලේ දැන් කාලේ තරම් ওই දේවල් සමාජගත වෙලා තිබුණේ නැහැ. ගොඩාක් අය මේ විලාසිතාවලට ලොකු නඹරුවක් තිබුණේ නැහැ. කේක් නිර්මාණත් එක දැන් තමයි අනිවාර්යම බර්ත්ඩේ එකකටද කේක් එකක් අපි භාවිතා කරන්නේ නැති දෙයක් නැති තරම්නේ. එතකොට ඒ කාලේ ඔබතුමාගේ ශේෂ්ත්‍රයේ ඉල්ලුමක් හදාගන්න එක අභියෝගයක් වුණාද? ලොකු අභියෝගයක්. ඒ කාලේ ඇවිල්ලා ගොඩක් අය මේ වෘත්තියෙන් කරන්නේ කාන්තා පක්ෂයේනේ. ඉතින් කාන්තා පක්ෂය කරනකොට ඉතින් යන තැන්වල පොඩ්ඩක් ඉතින් මං ගිල පත්තරයකට ගොයි මගේ මේම දෙයක් තියෙනවා කියලා දාන්න කිව්වොත් ඉතින් ඔවා ගෑනු වැඩනේ. එහෙම තියා මම ගියා අපේ ලොකු ආයතනයක් තියෙනවා ස්වයන් රැකියාවට ණය දෙන ආයතනයක්. එතනට ගියාම කිව්වේ ඉඳගෙන මේ ඔවා ඇවිල්ලා ගෑනු කරන වැඩ නිසා ඉතින් මාට හරියන්නේ නැහැ ඔක කියලා තමයි ඒ කිව්වේ. ඊට පස්සේ මම විදේශ ගත වුණා 1978. සාමාන්‍ය රැකියාවකට ගියේ. නමුත් මගේ වාසනාවකට තමයි ඇමරිකන් කම්පැනි එකට තමයි වැටුනේ. එතනදී පල්ලියේදී පාස්කුස්කු උත්සවයට කේක් එකක් හදන්න තිබුණා. ඉතින් දැන් මගේ ආර්ථිකයේ ලොකු පඩියක් නෙමෙයි. ඒ ඉතින් ගොඩක් ඇමරිකන් කාන්තා විදේශගත හිටියේ. ඒ කාන්තා එතනදී එක එකනක් හැම ගේන්න ඕනේ පාස්කුරි දාට කියලා. ඉතින් එයා සලාඩ් එක මෙයා සෑන්විච් එක වගේ එනවනේ. ඉතින් මම කිව්වා මගේ පුළුවන් හැටම කේක් එකක් ගේන්නම් කියලා. එතන ඇමරිකන් ලේඩි කෙනෙක් හිටියා රොබෙටා ලොටස් කියලා. ඒ ලේඩි කිව්වා උඹ වීදම් කරන්න ඕනේ නැහැ. උඹ මගේ ගෙදරට ඇවිල්ලා කේක් එක කේක් දෙකක් මැදුවා. දැන් හදලා දැන් ඒ උත්සව ශාලාවේ තියලා පූජා වෙරලා සෙනග ඔක්කොම එතනට ගියා. යනකොටම නා කරන්න කේක් එක ගැන තමයි කතා කරන්නේ. කිසිම උපකරණයක් තිබුණු නැතුව මම ඒක එක එක කෙරුවේ. ඊට පස්සේ මනා කරන්නේ මුළු පල්ලියේම කතන්දරේ මං ගැන. කේක් ක්ලෙමන් කියන නමක් වෙටනා එදා. ඊට පස්සේ මම කරන්නේ එක කාන්තාවක් කියලා ෂෙලි ඩෙවන් පොට් කියලා. එයා කිව්වා එන්න මගේ ගෙදරට ඔයා කියලා. එයා පෙන්නුවා මට ඇමරිකාවේ විල්ටන් ස්කෝලේ තියෙන පොත්පත් ටිකක් පෙන්නුවා. විල්ටන්, නෝමන් විල්ටන්, ලෙස්ලි විල්ටන් කියලා තුන් දෙනෙක්. අයියලා මල තුන් දෙනෙක්. ඉතින් කේක් කරන්නේ මේ පිරිමිනේ. ඇයි මං මේ පුංචි රටක ඉන්න ක්ලෙමන්ට් කරන්න බැරි කියන ශක්තිය ගත්තේ එදා තමයි. එදා ඉඳලා මම උපකරන්න හැම දෙයක්ම පොඩ පොඩ ඔයන ගත්තා. මගේ යාළුවෝ මට වීඩු කරන්න පටන් ගත්තා. මොනවද මං ඔය ගෙන ඉක්තු කරන්නේ කුණු ඉඳගෙන කියලා. ඒ වීඩු කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වීඩු කර කර තමයි ඊට පස්සේ යාළුවෝ පිළිගත්තා. උඹ තම උඹ ඉලක්කයට තමයි උඹ ගියේ කියලා. හොඳයි. කේක් ක්ලෙමන්. අන්වර්ත නාමේ. අපි දැන් ක්ලෙමන් මහත්මයා කැමැත්ත දක්වපු ගීතයක් අහන්න හදන්නේ. නන්දා මාලනී මාත්මියගේ ගායනා කරපු ගීතයක් අද දීනිකා චතුරානි ගායනා කරන්නේ. ඇයි මේ ගීතයට එච්චරම කැමති? මොකක්ද ඒකට හේතුව? ඇත්තම අපි කියන්නේ එකම දේ තමයි දෙමව්පියන්ගෙන් හැම කෙනෙක්ගෙම ඉල්ලන දේ තමයි උපරිමයෙන්ම දරුවෙක්ට අධ්‍යාපනය අපිට අවශ්‍යයි. ඒ අධ්‍යාපනය නැතුණාම තමයි අපිට මේ දේවල් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ගීතය තුළ ගොඩක් දේවල් ගැබ් වෙලා තියෙනවා. ඉතින් මගේ දරුවෝ පොඩි කාලේ ඉඳලා ඔය කැසට් පැටියේ තමයි අහන්න දුන්නේ මේ මගේ දරුවන්ට. සමහර නිදි ගන්න වෙලාවටත් පුංචි කාලේ මගේ දරුවන්ගේ දරුවෝ දැන් ඇමරිකාවේ හිටියත්
ඔය කැසට් පද ටික නිතරම අහන්න හොඳයි දේවිකා චතුරාර්ය අපි ආරාධනා කරනවා ගීතේ ගායන අයන්න කියන්න ලොවටම ඇහෙන්න ඉන්න මගේ මල්ලි දුවන්න පනින්න නටන්න ගයන්න ඉන්න මගේ නංගි අයන්න කියන්න ලොවටම ඇහෙන්න ඉන්න මගේ මල්ලි දුවන්න පනින්න නටන්න ගයන්න ඉන්න මගේ නංගි පාසල නම් රන් දෙවොලේ දෙවියන් වන් ගුරු කෙළගේ සිත දිනමින් පාසෙවනේ ශිල්ප ලබා මතු දවසේ ලෝකය දකින්න ඉහිසරි සරන් ඉන්න මගේ මල්ලි ඉන්න මගේ නංගි අයන්න කියන්න ලොවටම ඇහෙන්න ඉන්න මගේ මල්ලි සිපනම් හිටි හැටි සතුරු කින යති රහසේ පුතින් පතින් ලද දෙනුමේ ධනය සදා කල් සුරකේ ඥානය වඩන් කාලය ගිවන් ඉන්න මගේ මල්ලි ඉන්න මගේ නංගි ඉන්න මගේ මල්ලි දුවන්න පනින්න නටන්න ගයන්න ඉන්න මගේ නංගි ඉන්න මගේ මල්ලි ඉන්න මගේ නංගි ඉන්න මගේ මල්ලි චර ලොකු තැනකට ගියත් මං හිතන්නේ අපේ මේ ළමා කාලයේ සුන්දර මතක හැමදාම ආපහු මතකයට එනවා